මගේ යාලුවෝ තාමත් අමිල බනානා channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම අමතක නොකර එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මෙම පුවත උපුටා ගැනීම net gossip නිල web අඩවියෙන් ලක්ෂ 10ක ජනතාවක් නොව කෝටි 2ක ජනතාවක් එක්වුවද සිය සටන අකණ්ඩව ගෙන යන බව අමාත්‍ය රිසා බදියුදින් පවසනවා. අමාත්‍යරයා මේ බව පවසා සිටියේ කල්මුණේ නගරයේ පැවති උත්සවයකදී. අමාත්‍ය රිෂාඩ් බදියුදින් සැලකෙන්නේ වත්මන් රජයේ ශක්තිමත්ම අමාත්‍යවරයා ලෙසටයි. රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයාට විෂය පහක අමාත්‍යංශ හිමිව තිබෙන අතර වැඩිම ආයතන හිමි අමාත්‍යවරයාද වන්නේ රිෂාඩ් බදියුදින්ය. එම නිසාම වත්මන් රජයේ බලවත්ම අමාත්‍යවරයා ලෙස සැලකෙන්නේ අමාත්‍ය බදියුදින්ය. 24 වෙනි වරටත් සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යවේදී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ ආන්දෝලනාත්මක අදහස් දැක්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදුවේදින් මහතා මේ බව පැවසීය. වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑව මේ නැගෙනහිර පළාතේ මිනිස්සු ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එලෙව්වා. ඔවුන් අනාථ කඳවුරුවල ගොඩක් දුක් වින්දා. එහෙම දුක්ඛින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජ භූමිවලට ගිහින් පදිංචි වෙන එක දකුණේ ඇතැම් භික්ෂුන් වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නේ වැරදි විදිහට. ඔවුන් මේ ප්‍රශ්නේදී මුළු රටක්ම ගිනි තියන්න හදන්නේ. එදා මේ ජනතාව හමුදාවට විරුද්ධ වෙලා ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තා නම් මේ රට අද මේ තරම් සාමකාමීව නොවෙන්න තිබ්බා. අද මේ විල්පත්තු ප්‍රශ්නයක් බොරුවට අල්ලගෙන ජාතිවාදී අවසන් හදන මේ පිරිසගෙන් මම අහන්නෙත් මේ රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න අකමැති ඇයි කියලා. දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ 10ක් අත්සන් ගන්න වැඩපිළිවෙලා ක්‍රියාත්මක කරලා තියෙනවා. විල්පත්තුව හොඳට තියෙනවා. ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතන විසින් සිදු කරනවා. ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ. මම කියන්න කැමති ලක්ෂ 10ක් නෙවෙයි කෝටි 2ක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා යනුවෙන් අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා. උපුටා ගැනීම අවසන්. දිනපතා මෙවැනි අලුත්ම වීඩියෝ දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බූත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ නරඹන අපේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න.